අපි එන්ජින් රූම් එකට ගිහිල්ලා බලමු. ඉතින් ඩොක් එකෙන් පස්සේ මට වීඩියෝ එකක් ගේන්නත් බැරුව ගියා ඔයාලට එන්ජින් රූම් එකේ ඇතුළ පෙන්නන්න. ඉතින් දැන් අපි සෑහෙන දුරට ඔක්කොම සුද්ධ කරලා අලුතින් පේන්ට් කළා. ඉතින් හැම දෙයක්ම හොඳ තත්ත්වෙන් තියෙනවා. ඉතින් බලමු ගිහිල්ලා. ඔතන ඉස්සරහ තියෙනවා අපේ එන්ජින් රූම් එකේ ක්‍රේන් එක. يعني මේ තින්නේ එන්ජින් රූම් එකේ ක්‍රේන් එක. ඉතින් එතන සිකියු කරලා තිනවා ඒක. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන මැෂින් එකෙන් තමයි අපේ නැවතින ගාබේජ් එක කියන්නේ ඔපරේෂනල් වේස්ට් ඊට පස්සේ මේ තියෙන කාඩ්බෝඩ් ඒ වගේ දේවල් ලී පුච්චලා දාන්නේ ඔන්න ඔය තියෙන මැෂින් එකේ. ඔකට කියන්නේ ඉන්සිනරේටර් එක කියලා. මේ තමයි අපේ නැවේ තියෙන බොයිලර් එක. ඉතින් මේක සෑහෙන ලොකු බොයිලර් එකක්. මේ තියෙන එකේ බර්නර් එක. ඔයාලට බලා ගන්න පුළුවන් සෑහෙන ලොකුයි ඔය උඩට ඔය විදිහට තියෙන්නේ ඔන්න ඔය බොයිලර් එක තමයි. ඒ වගේම මේ තියෙන්නේ මේන් එන්ජින් එකේ දුම් බටේ. එතකොට ඔය දකුණු අත පැත්තෙන් තියෙන්නේ ජෙනරේටර්ස් හතර තියෙන දුම් බට හතර. පේනවනේ සෑහෙන ලොකුයි. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන මේ මැෂින් දෙක තමයි කම්ප්‍රෙසර්. එයා කම්ප්‍රෙසර් දෙක. ඒ කියන්නේ මේ නැවේ අපි පාවිච්චි කරන මේන් එන්ජින් ස්ටාර්ට් කරන්න හැම දෙයකටම ගන්න උලන් අරගන්නේ මෙන්න මේ එයා කම්ප්‍රෙසර්ස් වලින්. මෙතන එයා කම්ප්‍රෙසර් දෙකක් තියෙනවා.
मेन मेतीन मे हई वोलटेज मे ट्रांसफॉर्मर्स मे इसरा बहुत स्टार्ट कर ट्रांसफॉर्मर तीन ई थिंक मे उपगेम हई वोलटेज तीन बलागन बोलवा किम गिहिल बलम अभी कंट्रोल रूम में अतट मेतम इंजिन रूम में तीन कंट्रोल रूम में ई थिंक मेतनता मे अलार्म्स अनमन तीन अनीत पैनल बोर्ड्स मेकम इंडिकेट करना मीटर्स डिस्प्ले वक्को मेतंड कनेक्ट तीन वाला बला कंपल इकन हतर कि दाल तीन जनरेटर्स वाल पैनल बोर्ड यह मेकअक सिंक्रोनाइज करानी उक्कम करानी मेतनी ये आवश्यकता हेम देख मेतन तीन ब्रेकर्स हम ब्रेकर का मेतंड गिनाल तीन वाला बलागन बुला मे तीन नवे स्पेयर लाइन है मीट इस बीम तील तीन नवे तीन एक्सोस फैल दिखा मे स्पेयर दिखा हाथ तीन एक्सोस फैल आप गिहेल बलम मेके स्टीरिंग गियर रूम में कटा एक मे नव हरवंडगा मे रडक एंड मे रडक कंट्रोल कराने मे मेशीन ई थिंक मेक रोल्स रॉयस की कंपनी की हदलती ई थिंक वाला बला मेकल स्पेस इवे मेतन तमें कैमिकल का बड़ाकलती मेन मे तीन मेशीन के रही फायर फाइटिंग सिस्टम ई थिंक मुक्त हर गिन्ना मेतनी वतुर दुमक मे दुमक मिस्ट का वतुर हिनेक तमकराने मेन मे तीन सिस्टम वाला बलाकूल तीन मेन इंजिन जनरेटर्स वालट इट बस कंपसाइट बॉइल एकट इंसिनरेटर एकट प्यूरीफायर रूम एकट मे वाट गिन्नते हैं वतुर स्प्रे करण मे तीन हाइपोमिस सिस्टम की एवगेम मेतन मेन मे पेटी अतल तीन स्पेयर मे फायर एक्सटिंग्विशर्स गिनी वनगा तीन एवगेम मेन मे पेटी तीन फायरमैन आउटफिट गिनी वन गिनी वनगा एंदुम टिकाई ऑक्सीजन बोतल ए अवश्य उपांग टिकाई मे तम स्टीरिंग ई थिंक वाला बलागन पुलवा मेक वेन टाइप स्टीरिंग गियर सिस्टम में आती रोल्स रॉयस की कंपनी की तम मेक हदल तीन
මේ තියෙන්නේ නැවේ භාවිතා වෙන කෙමිකල් වර්ග. ඉතින් මේ කෙමිකල් ස්ටෝ කරලා තින්නේ ස්ටීරින් ගිය රූම් එකේමයි. ওই කෙමිකල් එක එක විදිහ කෙමිකල් තියෙනවා. ඇසිඩ් වර්ග, ඊට පස්සේ ඇල්කලයින් වර්ග, ඒ වගේ එක එක දේවල් වලට පාවිච්චි කරන ඒවා. එතකොට කූලන්ට් වර්ග, ඒ ඔක්කොම මෙතන තමයි ගබඩා කරලා තියෙන්නේ. පහළ තට්ටුවේ තියෙනවා අපේ ජෙනරේටර්ස් හතර. ඉතින් අපි පල්ලෙහාට ගිහිල්ලා ඒ ටික බලමු. උඩින් ওই විදිහට තමයි පේන්නේ ජෙනරේටර්ස් හතර. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපේ කූල් රූම් වල තියෙන රීෆර්, ඒ කියන්නේ රෙෆ්‍රිජරේෂන් කම්ප්‍රෙසර්ස් දෙකක් තියෙනවා මෙතන. ඉතින් කලින් මම කූල් රූම් එකේ වීඩියෝ එකක් කරා අපේ ප්‍රොවිෂන් රූම් එක නැවේ ෆ්‍රිජ් එක කියලා. අන්නේ ෆ්‍රිජ් එකේ තියෙන කම්ප්‍රෙසර් දෙක තියෙන්නේ මේ එන්ජින් රූම් එක ඇතුලේ. මෙන්න මෙතන මේ තියෙන්නේ ඒ කම්ප්‍රෙසර්ස් දෙක. ඒ වගේම මෙතන තියෙනවා මිනරලයිසර් එකයි කැලරිෆයර් එකයි. ඒ කියන්නේ අපිට උණු වතුර ගන්න වතුරුණු කර ගන්න තියෙන එකයි, නාන්න ඒ වගේ ගැලියේ දේවල් වලට වතුරුණු කර ගන්න තියෙන එකයි. වතුර බොන්න ගන්නකොට මේ වතුර පිරිපහදු කරගෙන මේකට මිනරල්ස් එකතු කර ගන්න, ඒ වගේම විෂ බීජ හරණය කර ගන්න ඒකට තියෙන මැෂිනරිස් තමයි මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන ස්ටෙරිලයිසර් කන්ට්‍රෝල් පැනල් එක. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා මිනරලයිසර් එක. ඉතින් මේ තියෙන්නේ ලොකුවටම අපේ මේන් එන්ජින් එක යුනිට් 8ක් තියෙනවා. ඉතින් මෑන් BMW කියන කම්පැනි එකෙන් තමයි මේ මේන් එන්ජින් එක හදලා තියෙන්නේ. ඔයාලට පේනවනේ සෑහෙන ලොකුයි. ඉතින් අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු එන්ජින් රූම් එකේ කන්ඩිෂන් එක. ඒ වගේම මේ තියෙන්නේ ස්පෙයා පිස්ටන් එක අපේ මේ මේන් එන්ජින් එකේ ස්පෙයා පිස්ටන් එකක්. මේ තමයි මේන් එන්ජින් එකේ ටර්බෝ චාර්ජර්ස් දෙකක් තියෙනවා. එකක් මෑන් BMW කියන කම්පැනි එකකින් තමයි හදලා තියෙන්නේ. මේ තියෙන එක ටර්බෝ චාර්ජර් එකක්. ඊට පස්සේ අනිත් පැත්තෙන් තියෙනවා අනිත් ටර්බෝ චාර්ජර් එක.
මේ තියෙන්නේ නැවේ තියෙන ජෙනරේටර්ස්. ඉතින් මේවා ගේ මෙන්න මේ ඕල්ටර්නේට් එක හදලා තියෙන්නේ Hyundai කම්පැනි එකකින්. ඒ වගේම එන්ජින් එක හදලා තියෙන්නේ Himsen කියන කම්පැනි එකකින්. ඉතින් ගොඩාක් user friendly ජෙනරේටර් වර්ගයක් තමයි මේක බොහොම හොඳයි. මේ වගේ හතරක් තියෙනවා මේ නැවේ. මේ තියෙන මේ නැවේ තියෙන ස්වෙට් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකේ කියන්නේ මේ නැවේ ඉන්න මිනිස්සු දාන මල පහ හැම දෙයක්ම පිරිපහදු කරලා කිසිම විෂ බීජ වලින් තොරව ජලයට මුදා හරින්නේ මෙන්න මේ මැෂින් එක හරහා. ඉතින් ගොඩාක් වැඩගත් වෙන මැෂින් එකක් මේ තියෙන්නේ. ඒක මේක වැකියුම් ස්වෙට් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක්. ඊට පස්සේ මේ තියෙන නැවේ වතුර ටැංකිය, ඒ කියන්නේ හයිඩ්‍රෝෆෝ සිස්ටම් එක අපේ ගෙදර වතුර ටැංකිය වහලේ උඩ තිබ්බට මෙහේ නැවේ තියෙන වතුර ටැංකිය තියෙන්නේ යටම. ඒ වගේම මේ තියෙන බොයිලර් වෝටර් කැස්කේඩ් ටැංක එක. ඉතින් මේ සම්බන්ධව කනෙක්ට් එක පාට කිව්වට තේරුම් ගන්නත් බෑ. ඉතින් මැෂින් එකක් විදිහට ඔයාලට මට කියන්න පුළුවන් මේ තියෙන කැස්කේඩ් ටැංක් එක කියලා. මේ තමයි මේ නැවේ තියෙන තෙල් පිරිපහදු කරන මැෂින් වල කාමරේ. ඒ කියන්නේ මේ නැවට අපි ගන්න තෙල් එනයේ තෙල් වල අඩංගු තියෙන මොන හරි අපද්‍රව්‍ය තියෙනවා නම් ඒ හැම දෙයක්ම පිරිපහදු කරන්නේ මෙන්න මේ තියෙන මැෂින්ස් වලින්. ඒ වගේම පිරිපහදු කරලා එන්ජින්ස් වලට इंजिंगलट मेकिंग बेदा हरिणी मेन मेती है मेशीन वाली एफ सप्लाई यूनिट प्यूरीफायर्स प्रतिदिन प्यूरीफायर्स वाम पे मे वाल बला एफ सप्लाई यूनिट गुड़ाक रास्ना मे मे प्यूरीफायर रूम के अतुले वाल बला मतन सिल कलाइए हेतु गुड़ाक रात्रि मत पिटतम तीन हेमतन और सिल कलवल कव कल तीन का इंसुलेट कल इन मे तीन प्यूरीफायर्स मे प्यूरीफायर्स Mitsubishi कंपनी की तम हदल दी मे तीन प्यूरीफायर्स एक् दुन के तीनों मे फ्यूल आईल प्यूरीफायर्स इवग मे हापे तीनों मेन इंजन लूब आईलटाई जनरेटर लूब आईलटाई ये पीरीप हदकर प्यूरीफायर्स मेतन अभी बलागन पुलवा मे टर्बो चारजर की मे या कूलर ऐ थिंक मे सिल पाट अलर तीन या कूलर इवे अटिंग अटैच के मे इंजिन सप्लाई या सप्लाई करना ब्लोवर्स वाले मोटर आट बलागन पुला मे तीन मोटे अट तीन सिल पाट तीन या कूलर
ඒ වගේම මේ තමයි බලාස් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක. ඒ කියන්නේ මේ නැව බැලන්ස් කරගන්න බලාස්ට් ඒ ගන්න වෝටර් ට්‍රීට් කළා තමයි එළියට දාන්නේ, අතුලට ගන්නෙත් ඒ වගේමයි. ඉතින් මේ තියෙන්නේ ඒ ප්ලාන්ට් එක. මේ තියෙන්නේ මේන් එන්ජින් සහ අනිකුත් තියෙන ජෙනරේටර්ස් වල කූල් කරගන්න, ඒ කියන්නේ මේ එන්ජින් වල ටෙම්පරේචර් මේන්ටේන් කරගන්න තියාගෙන තියෙන කූලර්ස් තමයි මේ මෙතන බලා ගන්න තියෙන්නේ ඔයාලට. ඉතින් ඒව සෑහෙන ලොකු කූලර්ස් ඔය තියෙන මේ කූලර්ස් දෙක. මම උඩදි පෙන්නපු එයා කම්ප්‍රෙසර්ස් වලින් හදන මේ එයා එකතු කරගන්න, එයා කම්ප්‍රෙස් කරන, එයා පුරවගන්න මෙන්න මේ එයා බොටල්ස් වලට. ඉතින් බාර් 30කට ප්‍රෙෂර් වෙලා තිනවා මේ මේ වගේ පුරවලා තින එයා. මේ බොටල්ස් දෙකක් තියෙන්නේ, ඒ කම්ප්‍රෙසර්ස් දෙකෙන් ගන්න එයා පුරවගන්න තමයි මේ බොටල්ස් දෙක තියෙන්නේ. මේ තියෙන්නේ ලුබ් ඔයිල් කූලර් එක. මේ තමයි ෆ්‍රෙෂ් වෝටර් ජෙනරේටර් එක. මේක ගැන නම් මම කලින් වීඩියෝ එකකින් ඔයාලට කරලා තිනවා ගොඩක් දීර්ඝ විස්තර කරලා. ඉතින් මේ තියෙන්නේ නැවේ මුහුදු වතුරෙන් ෆ්‍රෙෂ් වෝටර් හදාගන්න ෆ්‍රෙෂ් වෝටර් ජෙනරේටර් එක. යම් කිසි හේතුවක් උඩ අපේ එයා කම්ප්‍රෙසර්ස් අපිට ස්ටාර්ට් කරගන්න බැරි නම් ඉමර්ජෙන්සි එකකදී ස්ටාර්ට් කරගන්න තියෙන ඉමර්ජෙන්සි එයා කම්ප්‍රෙසර් එක තමයි මේ තියෙන්නේ. ඒකේ එයා බොටල් එක තමයි ඊට පිටිපස්සෙන් තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ මේන් එන්ජින් එකේ ලුබ් ඔයිල් ෆිල්ටර්ස්. මේක ඔටෝ ෆිල්ටර් වෙන ෆිල්ටර් සිස්ටම් එකක් තියෙන්නේ. ඒක තමයි ඔය තියෙන්නේ. ඉතින් මේ ගොඩක් තියෙන මැෂිනරිස් වලට අවශ්‍ය කරන පොම්ප ගොඩක් මේ පහල තමයි තියෙන්නේ. වතුර, ඒ කියන්නේ මේ සීවෝඩ පම්ප් කරන ඒවා, හැමතත් නැත්නම් ජැකට් වල පම්ප් කරන ඒවා. මේ තියෙන පම්ප්ස් තියෙන්නේ ගොඩක්ම යට තමයි. මේ තිය ඔයාලට බලා ගන්න තියෙන මේ සීවෝඩ පම්ප්ස්. ඉතින් ගොඩක් තියෙනවා විවිධාකාර දේවල් වලට පාවිච්චි කරන මේ පම්ප්ස්. ඒ වගේම මේන් එන්ජින් එකේ මේ වම් පැත්තෙන් තියෙන දොරවල් තමයි මේ ක්‍රෑන්ක් කේස් දොරවල්. මේවා ඇරියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේන් එන්ජින් එකේ තියෙන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. ඉතින් මේක දැන් වහලා තියෙන ටයිට් කරලා. මේ දකුණු අත පැත්තෙන් තියෙන මැෂින් එකට කියන්නේ ඔයිලි වෝටර් සෙපරේටර් එක කියලා. මේකෙන් කරන්නේ නැවේ තියෙන වතුරවල ඔයිල් අයින් කරලා වතුර විතරක් අරගන්නවා. එහෙම අරගෙන එළියට ගහනවා. නැතු කිසිම ඔයිල් ප්‍රමාණයක් මේකෙන් එළියට ගහන්න බෑ. මෙන්න මේ තියෙන 15 ppm බිල් ජලාම් එකෙන් එලාම් එකක් ඇවිල්ලා මේක නවතිනවා. ඒකේ ඔයිල් තිබ්බොත් එහෙම. ඉතින් මේක ගොඩාක් වටින උපකරණයක්. මේක ඉතාමත්ම වැදගත් නැවක මුහුද යාත්‍රා වෙනකොට. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පහල තියෙන ප්‍රොපෙලර් ෂාෆ්ට් එකේ, වගේම දෙපැත්තෙන් තියෙන මේන් එන්ජින් එකේ ලුබ් ඔයිල් පම්ප්ස් දෙක. සෑහෙන ලොකු ෂාෆ්ට් එකක්. ඉතින් මේ එන්ජින් එකට මේක කපල් කරලා තියෙන්නේ. එන්ජින් එක කරකිනකොට මේ ෂාෆ්ට් එක කරකිනවා. එතකොට එළියේ තියෙන ප්‍රොපෙලර් එක කරකලා තමයි නැව ඉස්සරහට යන්නේ. ඔතන ඔය නැවේ අන්තිම කෙරවල තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය කරකින්නේ මේන් එන්ජින් එක කරකිනකොට ෂාෆ්ට් එක කරකිනවා. ෂාෆ්ට් එක හයි වෙලා තියෙන ෆ්ලයි වීල් එකට.
මේ වම් පැත්තෙන් තියෙන අනිත් ලොකු දොරවල් තමයි ක්‍රැන්ක් කේස් රිලීෆ් ඩෝ කියන්නේ. ඒ කියන්නේ මේ ක්‍රැන්ක් එක ඇතුලේ මොනම හරි තුමක් ප්‍රෙෂරයිස් වුණොත් එහෙම මොකක් හරි ගින්නක් ඇති වෙන්න ඒ මොනොත් එහෙම ඒක රිලීස් කරන්නේ මෙන්න මේ තියෙන දොරවල් වලින්. ඉතින් අපි එහෙනම් එළියට යන් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට සබ්ස්ක්‍රයිබ් කරන්න තවත් මේ වගේ වීඩියෝස් ඔයාලට අරගෙන එන්නම් ෂෙයා කරන්න තවත් කෙනෙක්ට බලන්න මේක ඉතින් මොන හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම රිප්ලයි කරන්නම් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට එකතු වෙලා ඉන්න දිගටම මගේ channel එකත් එක්ක